Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when this... තවත් සුබ දවසක ආරම්භයක් කියලා සඳහන් කරනවා දිනුම YouTube නාලිකාව නර්මන සියලු දෙනාට. ඔන්න අදාරං ආව ලක්ෂ 30 සීමාවේ ගන්න පුළුවන් හොඳම වාහන සෙට් එකක් ගොලන්ට බලන්න. පළවෙනි වාහනේ තිබුණොත් එහෙම Suzuki Swift Jeep model එකක් තියෙනවා. මේකේ තියෙන පහළ බෝමරී පැත්තේ මේක 2003 නිෂ්පාදනය කළා 2006 රෙජිස්ටර් කරපු වාහනයක්. තුන්වන අයිතිකරු සින්තා මේ වාහනේ විකුණන් දාලා තියෙනවා. වාහනේ ස්ටීරි කලර් ගත්තොත් සිල්වර් කලර්, ඉන්ටීරි ගත්තොත් black and ash කලර්. මේක දැන්ට කිලෝමීටර් 152,000ක් පමණයි ධාවනය කළා තියෙන්නේ. නිවුස් එක පාවිච්චි කරගෙන යන වාහනයක් සුපිරිම කන්ඩිෂන් යටතේ. මේකේ ඔප්ෂන් එක සඳහන් කළොත් මේකේ පුල් ඔප්ෂන් වාහනේ කැටගරි තමයි තියෙන්නේ. මේකෙත් පවර් ෂටර්, පවර් මිර, වින් කැමර, රිවර්ස් කැමරා, රිවර්ස් සෙන්සර්, ABS එයාර් බෑග්ස්, ඊට අමතරව ඩුවෙල් එයාර් බෑග්ස් තමයි ඉන්නේ. ඩෝ වයිසර්ස්, රිමෝට් කී, ඔරිජිනල් 2 කීස් අවේලබල්. ඒත් එක්කම වාහනේට ඇන්ඩ්‍රොයිඩ් ප්ලේ එකක් හයි කරලා තිනවා. සීලුම බ්ලූටූත් කනෙක්ටිවිටි එක සහ රිවර්ස් කැමරාස් එක්ක ඔටෝ ජී තම වාහනේ ඉන්නේ. මේකේ 1300 cc පෙට්‍රල් එන්ජින් එකක් ඉන්නේ. වාහනේ පොඩි වුණාට හොඳ පිකප් එකක් තියෙන වාහනයක්. මේකේ මේ දක්වා කරලා තියෙන සිලු සර්විස් රෙකෝඩ්, මේන්ටේන් රෙකෝඩ්, එමිෂන් ටෙස්ට් රිපෝට් වල ડોකියුමන්ට් අයිතිකර සතුව පවතිනවා. ගන්න කෙනෙකුට බය නැතුව ගන්න පුළුවන් වාහනයක්. මේකේ මුදල සඳහන් කරන්නේ 137,95,000ක් විදියට. මේකෙත් මම කන්ටැක් නම්බර් එක දාන්න කම සෙක්ෂන් එකේ වැඩිදුර කතා බහ කිරීමට. දෙවෙනිය තියෙන වාහනෙට මුනුත් එහෙම මේක ඇවිල්ලා හයි හොන්ඩායි i20 කියන හැච්බැක් ටයිප් කාර් අතින්. මේක ඉතින් ගාල්ල පැත්තේ. මේක 2011 නිෂ්පාදනය කළා, 2011 රෙජිස්ටර් කරපු වාහනයක්. මේකෙත් දෙවන අයිතිකරු සින්තා මේ වාහනේ විකුණන් දාලා තියෙන්නේ. මේකෙත් ලයිට් බ්‍රවුන් කලර් එකක් තමයි ස්ටීරි කලර් එක. ඉන්ටීරි ගත්තොත් ඇෂ් කලර්. නිවසක පාවිච්චි කරන්න කියපු වාහනයක්. හොඳ කන්ඩිෂන් යටදී. මේකේ ගත්තහම මේ ඔප්ෂන් එක සඳහන් කරොත් පවර් ෂටර්, පවර් මිර, සෙන්ටර් ලොක්, රිමෝට් කී, ABS, එයාර් බෑග්ස්, ෆොග් ලයිට්, AC පවර් ස්ටීරින්. ඊට අමතරව මේක රිවර්ස් කැමරාවක් තියෙනවා. ෆ්ලැක්ටිවිටඩ් ප්ලේ එකක් තමයි ඉන්නේ. හොඳට මේන්ටේන් කරපු වාහනයක්. මේකේ විශේෂත්වය මේකේ මැනුවල් ජී එන්නේ. හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවක් තියෙන වාහනේ. මේකේ සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාව නගර ආසිටුව ලීටර් කිලෝමීටර් 15-16 අතර ධාවනය කිරීමේ හැකියාවක් තියෙනවා. නගරෙන් පිට ලීටර් කිලෝමීටර් 17-18 අතර ධාවනය කිරීමේ හැකියාවක් තියෙනවා. මේකේ සීලම සර්විස් රෙකෝඩ්, ඔරිජිනල් පොත, දුම් පරීක්ෂණ වාර්තා ආදී ડોකියුමන්ට් අධිකාර සතුව පවතිනවා. මේකේ මුදල සඳහන් කරන්නේ 136,75,000ක් විදියට. මේකේ ඔයගලන්ට ලීස් කරලා ගන්න පුළුවන් 108,000ක් ගිවලා. මේකෙත් මං කන්ටැක්ට් නම්බර් එක දාන්න කම සෙක්ෂන් එකේ වැඩිදුර කතා බහ කිරීමට. අවසාන වශයෙන් තියෙන වාහනෙට මුනුත් එහෙම Suzuki Swift රටයක් තියෙනවා. මේක Suzuki Swift ඉන්දීන් ඇසෙම්බල් මොඩල් එක. මේක තියෙන පහළ බෝමරිය පැත්තේ. මේක 2006 නිෂ්පාදනය කළා, 2006 රෙජිස්ටර් කරපු වාහනයක්. දෙවන අයිතිකරු සින්තා මේ වාහනේ විකුණන් දාලා තියෙන්නේ. මේක 1300 cc පෙට්‍රල් එන්ජින් එකක් එන්නේ. මේකේ මැනුවල් ජී තමයි එන්නේ. මේක ඉන්දීන් මොඩල් ඇසෙම්බල් නිසා. මේකෙත් දැන්ට කිලෝමීටර් 100,000ක් පමණ ධාවනය කරලා තියෙනවා. වාහනේ ස්ටීරි කලර් ගත්තොත් බ්ලැක් කලර්, ඉන්ටීරි ගත්තත් බ්ලැක් ඇන් ඇෂ් කලර්. අනිකුත් ඔප්ෂන් සියල්ල තියෙනවා මේ වාහනේ. මේකෙත් පවර් ෂටර්, පවර් මිර, සෙන්ටර් ලොක්, රිමෝට් කී, ABS, එයාර් බෑග්, AC පවර් ස්ටීරින්, ෆොග් ලයිට්. ඊට අතරම වාහනේ යලෝ සෙට් අප්ඩේට් කරලා තියෙනවා. ටයර් සහ බැටරි අලුතෙන් දාලා තියෙනවා. ඩෝ වයිසස් තියෙනවා. මේකේ රිවර්ස් කැමරාවක් ඔප්ෂන් විදියට හයි කරා ගන්න පුළුවන්. බ්‍රෑන්ඩ් විදිහටම වාහනේ තියෙනවා. හොඳට මේන්ටේන් කරලා තියෙනවා. මේකෙත් සිලු සර්විස් රෙකෝඩ්, මේන්ටේන් රෙකෝඩ්, ඔරිජිනල් පොත ආදී ડોකියුමන්ට් අධිකර සතුව පවතිනවා. මේකේ මුදල සඳහන් කරන්නේ 132,95,000ක් විදියට. මේක ලොන්ට ඕන ලීස් කරලා ගන්නත් පුළුවන්. මූලික ගිවිම 106,95,000ක් ගිවලා. මේකෙත් මං කන්ටැක්ට් නම්බර් දාන්න කම සෙක්ෂන් එකේ වැඩිදුර කතා බහ කිරීමට. ඉතින් ඔන්න වාහන තුන තමයි දවස් අරන් ආවේ 130 සීමාව ගන්න පුළුවන් සිපිරි වාහන තුනක් කිල්ල බලලා කන්ඩිෂන් චෙක් කරලා මිලකරන්ත වඩු කරලා ගන්න. එහෙනම් වීඩියෝ එක මතයන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. හැමදාම ඔබට සුබ දවසක්. Thank you very much.